හරිදේ හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා. මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. බන්ධනාගාරගත රැඳවියන් අතර උපාධිධාරීන් 331ක්. මහාචාර්ය වසන්තගෙන් අනාවරණයක්. විවිධ සිර කඳවුරු වල 331 දෙනෙක් ඉන්නවා උපාධිධාරීන්. මහා පරිමාණ ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන තොරතුරු හොයාගන්න නෑ. විදෙස් ණය සහ ප්‍රධාන අරන් කරන ව්‍යාපෘතිත් ඒ අතර වෙරිටේ රිසර්ච් හෙලිකරයි. මහා පරිමාණ ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන තොරතුරු හොයාගන්නවත් නැති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා. වෙරිටේ රිසර්ච් ආයතනය පවත්වාගෙන යන යටිතල පහසුකම් විමසුම වේදිකාවේ 2024 අලුත් කිරීමට අනුව මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන තොරතුරු ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කර නැති බව අනාවරණය වී තිබෙනවා. 2024 වසර වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 50ක් මෙම වේදිකාව යටතේ විමසුමට ලක් කර තිබෙනවා. ඒවායින් 21ක් දේශීය ණය සහ ප්‍රධානයන් යටතේද 29ක් විදේශීය ණය සහ ප්‍රධානයන් යටතේද ක්‍රියාත්මක වෙනවා. මෙම ව්‍යාපෘතිවල සමස්ත වටිනාකම රුපියල් ට්‍රිලියන 1.01ක් වනවා. 2016 තොරතුරු දැනගැනීමේ පනතේ වගන්ති අංක 9 ප්‍රකාරව ව්‍යාපෘතියකට අදාළ තොරතුරු කාණ්ඩ 5ක් යටතේ ප්‍රසිද්ධ කළ යුතුයි. ව්‍යාපෘතියේ විස්තර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ පදනම සහ ප්‍රතිලාභීන්ගේ විස්තර, ව්‍යාපෘතියේ අයවැය සහ මූල්‍ය වාර්තා, ව්‍යාපෘතියට අදාළ අනුමැතීන්, ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන තොරතුරු සහ කොන්ත්‍රාත්තු යනාදිය එම කාණ්ඩ 5 වනවා. මෙම කාණ්ඩ යටතේ සමස්ත තොරතුරු ජනතාවට හෙළිකර ඇති ප්‍රතිශතය 136ක් පමණ අඩු මට්ටමක පවතින බව වෙරිටේ රිසර්ච් අධ්‍යයනයෙන් හෙළි වී තිබුණා. ප්‍රසම්පාදනය සම්බන්ධ තොරතුරු පමණක් සැලකුවොත්, එනම් ව්‍යාපෘතියට කොන්ත්‍රාත්කරුවන් තෝරාගත් ආකාරය, අරමුදල් සැපීමේ එකක වූ කොන්දේසි ආදී තොරතුරු හෙළිකිරීම 121ක් තරම් අවම බවත් මෙම අත්දැකීම් තවදුරටත් තහවුරු වී තිබෙනවා. තොරතුරු හෙළි නොකිරීම වංචා සහ දූෂණ වලට ඉනිමන් තැනීමක්. මහා පරිමාණයෙන් මුදල් ගෙවසෙන ප්‍රසම්පාදන ක්‍රියාවලිය සැලකුව විට එය වඩා බරපතල වන අතර එතන වන අකටයුතුකම් රටේ ආර්ථිකයටද ඍජුවම බලපානවා. එනිසාම ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිසි මාවතකට ගැනීමට ප්‍රසම්පාදන ක්‍රියාවලියේ වංචා සහ දූෂණ අවම කිරීමට කටයුතු කිරීම ඉතා වැදගත් බව මෙරට සිවිල් සමාජ සංවිධාන මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද පෙන්වා දී තිබෙනවා. එහිලා ගත හැකි වැදගත් පියවරක් වන්නේ එම ක්‍රියාවලියේ විනිවිද භාවය වැඩි කිරීමයි. බන්ධනාගාරවල සිටින සිරකරුවන්ගෙන් 331 දෙනෙකු උපාධිධාරීන් බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා. ඒ සියතට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි. විශේෂයෙන් 2022 වර්ෂය තුළ ලංකාවේ විවිධ සිරකඳවුරු වල 138,000කට ආසන්න පිරිසක් හිටියේ. දැන් මේ ප්‍රමාණය 185,000 වගේ දක්වා වැඩිවීමක් පෙන්නුම් කරනවා 2023 අවසන් වෙනකොට. විශේෂයෙන් 2023 විවිධ සිරකඳවුරු වල සිටින අයගේ අධ්‍යාපන මට්ටම් පිළිබඳ සලකා බලනකොට මේ තුළ 331 දෙනෙක් ඉන්නවා උපාධිධාරීන්. ඉතින් මේ උපාධිධාරීන් 331ක් සිරගෙවල් වල ඉන්නවා කියන කාරණය ඉතාමත් බරපතල කාරණයක්. 2023 සිරකඳවුරු වල සිටින සමස්ත ප්‍රමාණය පිළිබඳ සලකා බලනකොට ඕ ලෙවල් සමත් අය ඉන්නවා 44,614ක වගේ ප්‍රමාණයක්. ඒ වගේම අපොස උසස් පෙළ සම ප්‍රමාණය ඉන්නවා 14,952ක්. ඒකෙන් අදහස් කරන්නේ දැන් මේ අපොස සාමාන්‍ය පෙළ සමත්, ඒ වගේම අපොස උසස් පෙළ සමත්, ඒත් එක්කම උපාධිධාරී පිරිස සමස්තයක් ලෙස ගත්තට පස්සේ සිරකඳවුරු වල සිටින ප්‍රමාණය යන්ගෙන් 32%කට ආසන්න ප්‍රමාණයක්. අධ්‍යාපන මට්ටම් එක්ක විශ්ලේෂණය කළ බලනකොට වැඩිම පිරිසක් ඉන්නේ අටේ පන්තිය සමත් අය. ඒගොල්ලෝ සමස්ත සිරකඳවුරු වල හිටපු ප්‍රමාණයන්ගෙන් 34%ක වගේ ප්‍රමාණයක්. රටක සාමාන්‍යයෙන් ඉහළ අධ්‍යාපනයක් ලැබුවන් සිරගත වෙලා තියෙනවා කියන කාරණේ ඉතාමත් බරපතල කාරණයක්. ඒ වගේම මෙසේ ඉහළ අධ්‍යාපන ලැබන පිරිස් පවා සිරගත වීම තුළ එක්ක අපේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ යම් ප්‍රශ්න ප්‍රමාණයක් ඒ තුළ පිළිබිඹු කරන්නට පුළුවන්. ඒ වගේම පසුගිය වර්ෂයේ තුළ ආර්ථිකයේ ඇති වූ දැඩි කැළඹීම වගේ කරුණුත් හිතන්නට පුළුවන්.
අපි දන්නවා 2022 23 වර්ෂයන් ලංකාවේ ආර්ථිකය ඉතාමත් නරක වර්ෂයන් විදිහට හඳුනගන්නේ. මේ කාල පරිච්ඡේදය තුල සිරගත වීමද ඉහළ යාම තුල යම් ආකාරයකට මේ ආර්ථිකමය සාධක සිරගත වීම වලට බලපාන්නට පුළුවන් කියලා අපිට යම් ආකාරයකට අනුමාන කරන්නට පුළුවන්. ජනාධිපති අපේක්ෂකයන් පළ කළ අදහස් දැන් ජනාධිපති දුර අපේක්ෂක ජනකරත් නායක ඇඹිලිපිටිය පොලිස් ස්ථානය වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ යම්කිසි කණ්ඩායමක් ඇඹිලිපිටිය නගර සභාව ආසන්නයේ පුංචි ඡන්ද මධ්‍යස්ථානයක් පවත්වා එහි ප්‍රතිඵල නිකුත් කොට එය සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය කිරීමට එරෙහිවයි. මේක සම්පූර්ණ නීති විරෝධී. මම දැන්ටමත් මැතිවරණ කොමසාරිස්වරයාට මේ බව දන්වලා තියෙනවා. අනිවාර්යයෙන් මේ කඩේ නීති ඉදිරියට ගෙන ආ යුතුයි. මේකෙන් වෙන්නේ පිළිගත්ත තෝරාගත් අපේක්ෂකයන් කීප දෙනෙක් අතරේ මැලම ඡන්දයක් පවත්වන. මට කොහෙද අයිතිය තියෙන්නේ ඡන්දයක් පවත්වන්න? කිසිම කෙනෙකුට නෑ අයිතියක් ඡන්දයක් පවත්වන්න මැතිවරණ කොමසාරිස්වරයාට ඇරෙන්න. මැතිවරණ දූෂණයක්ම කරා. ඒගොල්ලන්ට ප්‍රතිලාභ ලැබෙන අපේක්ෂකයෝ කීප දෙනෙක් තෝරගෙන ඒගොල්ලන්ට ප්‍රමුඛතාවය දීලා ඔවුන්ට මැතිවරණයේදී වාසියක් දෙන්න කටයුතු කරා. මගේ විරෝධය නිසා ඒගොල්ලෝ අකුල ගත්තා. ඒක නිසාම ඒගොල්ල පිළිගන්න ඕන. ඒගොල්ල වැරදි. මම ඕන කෙනෙක් එක්ක වාද විවාද කරන්න සහභාගී වෙනවා. මම විවෘතවත් අභියෝග කරා ඉතිරි 37 දෙනාට එන්න කියලා ඕන්නම්. උඩ වෙනස් කරන්න ඕන මොන විදියටද වගේම මේ රටේ ආර්ථිකය හදන්න ඕන මොන වැඩපිළිවෙළද කියන එක සකස් කරලා කොටසක් ඉදිරිපත් කරලා තියෙනවා. කොටසක් හිටානිදා ඉදිරිපත් කරනවා. ඒ වගේම ජනතාව දැනුවත් කිරීමේ කටයුතුත් කරනවා. හැබැයි මට වියදම් කරන්න කළු සල්ලි නැහැ. හොරකම් කරපු සල්ලි නැහැ. ඉදිරියේදී මේ රටේ මේ සම්පත් මේවා විකුණනවායි කියලා ඒවා අපේට තියලා මැතිවරණ ව්‍යාපාර කරන්න සල්ලි අරගෙනත් නැහැ. පුළුවන් උපරිම මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිද්ධ කරනවා. රනිල් වික්‍රමසිංහ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියනවා ඉන්දියානු දරකුවේරයන්ට අපේ රටේ දේපල මිලදී ගන්න, අපේ රටේ සමාගම් විවෘත කළ මේ රටේ ජනතාවගේ දේපල සම්පත් කොල්ල කන්න ඉඩ හදන්න පුළුවන් කියලා උපරොන්දු වෙනවා. මේ දරුවන්ගේ අධ්‍යාපනය විකුණලා වෙළඳ භාණ්ඩ කරන්න පුළුවන් කියලා ඔහු කියනවා. ඉන්දියානු සමාගමකට ඖෂධ සපයන ඒකාධිකාරය දෙන්න පුළුවන් කියලා රනිල් වික්‍රමසිංහ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියනවා. ඔන්න ඔහුට පුළුවන් දේවල්. රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් අවුරුදු දෙකේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් තමයි අපි මැතිවරණ ව්‍යාපාරෙ මෙහෙවන්නේ. පෝලිං වල ඉඳපු මිනිස්සු, කරවලේ ඉඳපු මිනිස්සු ඒ ගැටලුවට විසඳුම් ලබා දෙන්න එතුමා සමත් වුණා. ලබන 21 අතර බලමු කාටද සෙනග ඉන්නේ, කාගේ මැතිවරණ ප්‍රතිඵලයේද 22 වෙනිදා උදේට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන එක 22 වෙනිදා බලා ගන්න පුළුවන්. තනි මන්ත්‍රීවරේ පාර්ලිමේන්තුවේ කරන්න බැරි ගොඩක් දේවල් මේ දවසර තුල එතුමා ඉෂ්ට කළා. අපේ රටේ ජනතාව අතර විශ්වාසය තියලා තියෙනවා. මහ පොළවේ සත්‍ය ඇත්ත. නමල් රාජපක්ෂ අපේක්ෂිතතුමාට ඡන්දය පාවිච්චි කරන්න සූදානම් වෙලා තියෙනවා. මේ වගේ බිඳ වැටුණු රටක් නැවත ගොඩනගන්න විශාල ආර්ථික හා දේශපාලන උපාය මාර්ගයක හැකියාවක් තියෙනවා. ඒ දේශපාලන උපාය මාර්ගයක හැකියාව තිබ්බ එකම නායකයා තමයි රනිල් වික්‍රමසිංහ. අනිවාර්යයෙන්ම රටේ ජනාධිපති සජිත් ප්‍රේමදාස. ඒකයි නුවරලේ ජනතාව කියපාරේ එතුමාට ලක්ෂකින් වැඩි ඡන්දය දෙන්නලා දුන්නා. මේ පාර අපි ලක්ෂ දෙකෙන් වැඩි ඡන්දය අපි දෙන්නලා. අනුර කුමාර දිසානායකයි සජිත් ප්‍රේමදාසයි මේ දීගණ යන පොරොන්දු වැස්ස දිහා බැලුවම ඇත්ත වශයෙන්ම නත්තල් පප්පලා පරාදයි. පළපුරුද්දක් තියෙනවා. රැකියාවක් කරනකොට තමයි තේරෙන්නේ කොහොමද ඉතුරු කරන්නේ, කොහොමද හම්බ කරන්නේ. ඒකවත් නොකර රටක් කරනවා කියන එක හිතාගන්නවත් බැරි දෙයක්. මේක අරයාගේ කෑල්ල, මේක මෙයාගේ කෑල්ල කියලා බෑ. මේක අපි හැමෝගෙම කෑල්ල. ආයි වැටෙන්න දෙන්නේ නැතිව රට ඉස්සරහට ගෙනියන වගකීම අපි හැමෝටම තියෙනවා. අනේ ලක්ෂ දෙකම ආරක්කින රනිල් සීයා ගැනයි කතා කරන්නේ. තේරුම් නැහැ තරඟේ තියෙන්නේ. ඉතින් මේ සමග ජන බල වේගයේ JP කය අතරනේ ප්‍රධාන තරඟේ තියෙන්නේ. දැන් නාමල් රාජපක්ෂ ලොසේ ලොස් වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඕනෑම අවස්ථාවක ජාතික මූල්‍ය අරමුදල අපෙන් ඉවත් වෙනවා. ප්‍රාතිපෙග්ගිනුමේ ශේෂය 2025 වෙද්දී 2.3% ප්‍රතිශතයක රඳවා ගන්න යන්න අවශ්‍ය මූල්‍ය කළමනාකරණය තමයි මේ මැතිවරණය තුළ ජනාධිපතිතුමා ඉදිරිපත් කළා තියෙන්නේ. ආරගොල්ලෝ හදායි, මේගොල්ලෝ හදායි, අරය හදායි, මෙයා හදායි, ගොඩාක් දේවල් හිත හිතා හිටියා. අන්තිමට මොකද උනේ? බම්කොලොත්තුම රට. දැන් හරියන්නේ නැහැ. අපි බාර ගන්නවා මේක. නැගෙනහිරින් ඉර පායනවා වගේ තමයි අනිවාර්යයෙන්ම ජනාධිපති වෙන්නේ නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. වැරදිලොත් ඔයගොල්ලන්ට කම්මැලි හිතලා ගෙවල් වලටලා දා ඡන්ද දාන්න යන්න තියෙ හිමිදලා. පරාදුනා කියමුකෝ. ඒත් අවුරුද්දකින් ජනාධිපති වෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාම තමයි. මොකද වෙන්නේ උනත් ඔක් කරන්න බෑ අරගත්තට. ලංකාවේ පැවති ජනාධිපතිවරණයෙන් නවවැනි ජනාධිපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා තේරී පත්ති ඇත කියන ප්‍රවෘත්තිය කාටවත් වරප්පන්න බෑ.
දේශපාලනය කරන්න ඉස්සලා අපේ රටක් අවශ්‍යයි. මේ රට තුල එකමුතුභාවය අවශ්‍යයි. ඉතින් එකමුතුව මේ රටේ අපි වෙනසක් කරමු. ලංකාව ලෝකෙට එක්සත් කළා මේ රට සංවර්ධනය කරමු. දැන් එතුමා දන්නවා එතුමා පරිණතව. එතුමාගේ එකම අවශ්‍යතාවය මොකක්ද? එතුමාගේ එකම අවශ්‍යතාවය සජිත් ප්‍රේමදාස පරද්දවලා එතුමාට 2020 දී අපි වෙච්ච නින්දනීය පරාජයෙන් පිළිගන්න විතරයි එතුමාට ඕන. එහාට ඵලයන් චූන්චෙන්, මෙහාට ඵලයන් චූන්චෙන්, අරගෙනින් බං චූන්චෙන් කිව්වම අරගිල්ල ඔක්කොම කරනවා. ඉතින් එහෙම චූන්චෙන් කෙනෙක් හොයාගන්න නැති හින්දා පොලිස්පතිකම පත් කරන්න නැතුව හිස්තැන් දීලා තියෙනවා. ඒ සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප යලි හමුවන්නේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.